සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ උරුමය බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. උරුමය වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ 65,393 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඉන් 662 දෙනෙකුට ඉඩම් ඔප්පු ලබා දීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 4ක් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. අභිනවෙන් ඉදිකළ මහියංගනේ මහජන ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතු යන ස්ථාවරයේ තමා සැම විටම සිටින බවයි. මේක අපි ක්‍රියාත්මක කරා මහවැලිය ගේන කොටත් පළවෙනිම ඇවිල්ලා පදිංචි වෙන්න කියලා. ඒත් අවුරුදු 10ක් 15ක් ගියන් පස්සේ ඒකත් වමුණා වුණේ නැහැ. ඉඩම් අයිතිය නීතිය මං ගෙනාව කෙටුම්පත්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය ඒක එහෙම නීතියක් සම්මත කරගන්න ජනමත විචාරණයක් ඕන කිව්වා. ඒකට ඒගොල්ලෝ හේතුවක් දුන්නා. නීතියක් නෙමෙයි, විවස්ථාව නෙමෙයි, නඩු තීන්දුව නෙමෙයි. ඉතින් ඔක පොතේ තිබුණාට කමන්නේ නැහැ. මේක අල්ලගෙන දුන්න. ඉතින් බලන්න ඒක දුන්නා නම් අවුරුදු 20කට ඉස්සෙල්ලා මේක ගේන්න තිබුණා. ඒත් ඊට පස්සේ අපි විදේශ ආයෝජකින්ට සින්නක්කර ඉඩම් දුන්නා. ඉතින් මං ජනාධිපති වුණා, මං බැලුවා මේක ඇති කරන්න. මං කාපෝ කරන්න යන්නේ අපිට ශැංග්‍රීලා හෝටලේ දෙන්න පුළුවන් වුණා නම් ඉඩම් නීතිය යටතේ ආඥාපනත යටතේ අයි මට බැරි දෙන්න මේ ලක්ෂ 20කට. එහම කනගාටු අවුරුදු 20කට ඉස්සෙල්ලා මේක දෙන්න තිබුණා. අපි දුන්නේ නැහැ. දැන් ඒ ඉඩම් තියෙනවා. කාටද මේ ඉඩම් ලැබෙන්නේ? මම මෙහාට ඉස්සෙල්ලාම ආවේ අවුරුදු 60කට ඉස්සෙල්ලා. අපි උළුහිටිය පටන් ගත්තා. අද මං ඇවිල්ලා ඉන්නේ උළුහිටියෙන් ආවේ සියලු දෙනාටම මේ ඉඩම් ඔප්පු දෙන එක ආරම්භ කරන්න. මේක ඔබේ අයිතිය, මගේ නෙමෙයි, රජයේ නෙමෙයි. මේ ඉඩම් ගෙනාවේ ඔබතුමන්ලට දෙන්න. පදිංචි කරවන්න කියලා අපිට තිබුණේ කාලයක් උදව් කරන්නේ වැඩ කටයුතු කරන්න. කොත්මලේ ඉඩම් අපි අරගත්තා. කොත්මලේ ජලාශය හදන්න. තෙල් දෙනී ඉඩම් අපි ගත්තා. තෙල් දෙනිය ජලාශය හදන්න. ලොකු ලොඩි අරගෙන ඒගොල්ලේ බඩමුට්ටු දාලා ඒක උඩින් මිනිස්සු වාඩි වෙලා මේ 18 වංගුවෙන් එව්වා මෙහෙ ඇවිල්ලා පදිංචි වෙන්න කියලා. අයි අපි කියනවා ඔයට දෙන්න බෑ කියලා ඉඩම. ඒක කරන්න බෑ ආණ්ඩුවකට. මේක තමන්ගේ ඉඩම, තමන්ටයි. ඒක තහවුරු කරන්න ඔබේ උරුමය තහවුරු කරන්න අපි සින්නක්කර ඔප්පු කොළ කෑල්ල දෙනවා. එහෙනම් මේක අරගෙන දියුණු කරන්න. නිමල් ශ්‍රීපාලද සිල්වා හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් මෙන්ම රාජමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. තෙල් තියෙනව නේද? ගෑස් තියෙනව නේද? ඒ විතරක් නෙවෙයි, මේ බොරු ස්මාර්ට් ක්ලාස් රූම් එකක් දීලා දේශපාලන කතාවක් පවත්වනවට ඔබට ගිහිල්ලා එතුමා මේ රටේ අඩුලාභී පවුල්වල දරුවන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ලබා දුන්නා. මේ රටේ ජනතාව එතුමා ණය නැති නායකයෙක්. ඒ විතරක් නෙමෙයි, සමහරු හිතනවා එතුමා බය නැති නායකයෙකුත් හොයාගන්න ඕන කියලා. එකම බය නැති නායකයා එතුමා තමයි. ඇයි එදා අරගලකාරයෝ ඉඳෙද්දි හැංගුණු වෙවුල වෙවුල හිටියායට ආරක්ෂාව දුන්නෙත් මෙතුමා තමයි. ඉතින් එතුමා ණයත් නෑ රටට, එතුමා බයත් නෑ රටට. එහෙමනම් ණය නැති බය නැති නායකයක් හොයාගන්නවා නම් තේරීම ඉතාම ලේසි තමයි. ජනාධිපතිතුමාගේ තව ඉල්ලීමක් කරන්න ඕනේ. 2014 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති යුගයේ මයංගනේ රිදී මාලයේදී ආරම්භ කර උමා ඔය වැඩසටහන අවුරුදු 10ක් වෙනවා ජනාධිපතිතුමනි. තාමත් මේක අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. මොනවා හරි බාධාවක් තියෙනවා. එහෙනම් මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ කන්නේ අවසන් වෙනකොටවත් ලබන කන්නටවත් ගන්න පුළුවන් වෙන විදිහට මේක ජනතා අයිතියට පත් කරන්න ඕන පුළුවන් වෙන වැඩසටහන ක්‍රියාත්මක කළ දෙන්න කියන ඉල්ලීම මම ඔබතුමාට කරනවා. ඔබතුමා නායකත්වය අරගෙන මේ සීකලාපේ ජීවත් වෙන ජනතාවගේ ඉඩමේ අයිතිය තහවුරු වෙනා වගේම ඉඩම් ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කළ දෙන්න කියන ඉල්ලීම කරමින් ඒක ඔබතුමා මේ රට බාර ගන්නකොට ගිනිගත් රටක අද ඔප්පු නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට උස්ම ගන්නවත් බැරුව ඇල් වතුරක් නැතුව හිටියේ ජනාධිපති. ඒක නිසා අද මේ රට ඔබතුමා බාරගත් අද රට කවුරු මොනවා කිව්වත් මොන පක්ෂ මොනවා කිව්වත් මේ රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඔබතුමා නැවතත් තව අවුරුදු 5කට මේ රට බාර දෙන්න ඕන ඔබතුමාට කියන එක. ඒක ඕන තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හේවා පොහොට්ටුව හෝ වේවා අනිකුත් සියලුම පක්ෂ හා ස්වාධීනව මේ රටේ වෙසෙන ජනතාව තීරණය කරලා ඉවරයි ජනාධිපතිතුමා. මයිංගනේ ගොවිතැන් කරනවා වගේම ගාමන් ෆැක්ටරිය ළමයි වැඩ කරා වගේම අපි අලුත් තාක්ෂණය අනුව කෘෂිකර්මාන්තය කරන්න අපි ඉන්ට්‍රඩියුස් කරන අලුත් තාක්ෂණය අනුව කරන්න පුළුවන් දේවල් අද අපි මයිංගනේට පෙන්වනවා. ඒ නිසා ඒකත් කෘෂිකර්මාන්තය කරන ඔබතුමාලගේ දරුවෝ ආස ස්මාර්ට් තරුණයෝ වෙන්න, දක්ෂ තරුණයෝ වෙන්න විශ්වාස කරන්න මේ ජනාධිපතිතුමත් එක්ක ගමනක් යන්න පුළුවන්.